පෙන්රත් ළමයෝ මේ ඊයේ පොල්වල සල්ලි අදිසියක් නෑ පුංචි අම්මේ. අම් පොල් අරන් ආවා මිසක් මේ සල්ලි බලාගෙන ආවේ නෑනේ. ඒ වුණාට ඉතින් කොයි වෙලාවෙ දුන්නත් දෙන්න එපා පුතේ. අනිත් එක පොල් ටික ඔක්කොම විකුණුනා ඊයේ. මේ ගණන් කරන්නේ නැතුවම දාගත්තා. ආයෙ මොනවද ඉතින් පුංචි අම්මා ගැන්නනේ. එන්නලා තමයි. මම මේ කාරණාවක් කියන්න හිටියේ වැඩිහිටියෙක් හැටියට. මොකද පුංචිද? දැන් සඳරි ළමයාගේ කල වයස හරිනේ. අරකට කටයුත්තක් ගැන හොයලා බැලුවද? පුංචි අම්මේ මම ටිකක් හිටියේ දුව කාවරි හොයාගනී කියලා. දැන් මේ ඊයේ පෙරේද රූපට කියලා තියෙනවා තාත්තලා හොයලා දෙන කෙනෙක් එක්ක යනවා කියලා. ඇත්තට? අනේ අම්මේ එහෙම කියන ළමයි දැන් නෑනේ මේ පුතේ. ඒක නිසා මම මේ පණිවිඩයක් යවුවා. ඔය කියනකොටම එන්නේ මාමයි බෑනයි දෙන්න. අපි මේ සෙන්නත්ලා ගෙදරට ගොඩ වෙන්න කියලා ගියේ. ඒක අම්මේ මාමා අපි ගෙදරට තාම. අපි හැට ගිය වෙලාවේ රූපනෝන කිව්වා මහත්තයා මෙහාට ආවා කියලා. ඔය කරුණු කාරණා ඉතින් මේ කඩවල වල කතා කරගන්න බෑනේ මෑ. එහෙමනම් ගොබ් මහත්තයෝ අපි යන් ගෙවල් පැත්තට. ගිහලා තේදියක් එමු බීලා නිවැනිල්ල කතා කරමුකෝ. එහෙනම් සෝමදාස නම් අපි යමු. මාමේ මම මෙහෙම්ම තේ එකක් බීලා කොරටුට යනවා. මාමල යන්නකො. උන්ජම් මම යන්නේ. හොඳයි එහෙනම් මේ කරුණු කාරණා එකලාසියක් කරගෙන මං එහෙනම් ගෙවල් පැත්තේ ඉන්නවා. හරි හොඳයි මාමේ. සෝමි මම හරි. මේ මාමේ මං දවල් කෑමට හේනවා. හා 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 පුතේ තේ එකක් බොනවද? තේ එකක් බොමු. මම හිතන්නේ දෙන්න ගියේ. දැන් සඳලිට කටයුත්තක් කරන කාලෙත් හරි නෙමෙයි. ඒකට ඔය කතා කරන්න ගියේ. ආමිනේ ඔය සඳලි ළමයා බයිසිකලයක නැගලා ගම වටේම කොල්ලෙක් වගේ රොන්ද ගැහුවට හැබැයි තින් හරි ගුණ යහපත් කෙල්ල. එසේ ළමුයිනේ. සඳලි බහැරක් යනවා වගේ. අවුරුදු කුමාරි ඇප්ලිකේෂන් එකට චිම්පැන්සියගේ ෆොටෝ එකක් දුන්න නිසා මං හිතුවා අයියා මාත් එක්ක තරහ වෙලා කියලා. මම විහිළු අඳුනනවා නගා. නගා අවුරුදු කුමාරි තරඟයට එන්න බෑ කියලා කෙලින්ම මගේ මූණට කිව්වත් නගා හිතේ මං නගත් එක තරහ වෙයි කියලා නේද? හැබැයි අවුරුදු කුමාරි තරඟයට එන්න බෑ කියලා කියපු විදිය නම් හරිම ෂෝක්. ෂෝක්? ෂෝක්. මං හරි ආසයි මේ වගේ වැඩවලට. සඳලි මං පහුගිය ටිකේම සඳලිත් එක කියන්න පොඩි කාරණාවක් හිතේ තියාගෙන හිටියේ සඳලි. හිතයි තියා. මේකනේ අයියේ. ඔය වගේ දේවල් ඉස්සෙල්ලාම කතා කරන්න ඕනි අපේ අම්මයි තාත්තයි එක්ක. මං යනවා අයියේ. බයි. බයි. අම්මයි තාත්තයි වගේම ඔය කෙල්ල හරි කපටි. මේ මෙතනින් ගිහිල්ලා මෙහෙන් පිටවි. තේරුණාද? ඕකට ඉතින් ඔච්චර hina වෙන්න දෙයක් තියෙනවද? අමාරුට ඒ කෙල්ලගේ හැදිච්චම පෙන්වන්න නැති මට. හරි. බල මොනවද මගෙන් අහන්නේ කියලා කියපන්කෝ. ඒක නෙවෙයි ෂෙල්ටන්. දැන් කොහොමද අපි මේක සරත් මහත්තයෙන් අහන්නේ කියන්නකෝ? ඔහෙට බෑගෝයිය කෙලිම සෙන්දත් මහත්තයා මේ ගැන කිලි අහන්න. මොකද දන්නවද? ඔහේ සුරම්මයා හින්දා සෝමදාසත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන ඔහේ චර්ච සාහිතිකේ කුඩු කරගෙන තියෙන්නේ. දැන් ඔය පරණ කතා වලින් වැඩක් නැහැනේ ෂෙල්ටර්. එහෙමනම් කරන් තියෙන්නේ මෙච්චර. මේ සඳිවි කෙල්ලගේ වගේම සඳිවි කෙල්ලගේ දෙමෝපියන්ගේ හිත්වලත් පැහැදීමක් ඇති වෙන වගේ වැඩක් කරපන්.
පැහැදීමක් ඇති වෙන විදිහේ. ඔව්. එමනම් මෙහෙම කරහන්කො. ගුරු කුමක් කරන කොන්ත්‍රාත්තුව සියදන් ගුරුනාන්ස බාර දීපන්. ගුරුකම? අප්පෝ. ඒ මනුස්සයත් එක්ක ගුරුකම් කරන්න බෑ ආයේ. මම නෑකුත් ගහුව එක සැරයක්. එමනම් මං සෙන්ටර් එක්ක කෙලිම කරනවට බහින්ද? අප්පෝ එපා එපා. ඒක හරියන්නේ. ඇයි? සෙන්ටර් මගේ වචෙන්ට කරුකොන්න එක නැද්ද? ඔහෙ මේ පොල් බිස්නස් එක කේවල් කරලා ඈ ඉඩම් හුට පටවලට පැටලිලා සෙන්රත් මහත්තයා ඉස්සරහා ඔහෙ චරිතෙත් කුරුටු ගාගෙන තියෙන්නේ. ඔබ මගේ හොඳම හිතවතානි. මං ඔබට කියලා දෙන්නම් මේ කටයුත්ත කරන හරිම පාර. හරිම පාර? ඔව්. හරිම පාර. කොහෙද යන්නේ? කොහෙ ගියත් යන්නේ හරි පාරේ නගා. ඇත්තද? අනිත් පාරේ උනත් වැරදි පැත්තෙන් යනකොට අනිත් කට්ටියට අවුල්. ඕන් නගා හරි පාරේ හරි පැත්තට අරගෙන මම යන්නේ. සේනා නේද? ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? මේ මම මම. ආ පොඩ්ඩක් ඉන්න මේනෝ. ආ මේ සිරිසේනනේ. මේ සනාගත් මහත්තයා ඊයේ මට කිව්වා යාළුවෙකුට ගිහින් දෙන්න මේ මඤ්ඤොක්ක වගේයක් ගලවගෙන එන්න කියලා. මම මේ අරගෙන ආනිය සිරිසේන. ඔව් මට සිරිසේනට කියලා වැඩක් කරගන්න තියෙනවා. ඒ මොකද? මේ පොඩ්ඩක් ඉන්න මම හොද්දලි පිටිලා හරි ටැංකල බල්ල ඉන්න හොඳද? හා හා. ෂි. සිරිසේන ඇවිල්ලා මෙහෙත් පැල වෙලා නේ පාර. මම පුවක් ගහක නැග්ගොත් ඒකෙත් දෙබල. සිරිසේන? ඔව්. මොනවද දෙබිකම් කර කර බලන්නේ? නෑ. මම මේ ගෝණිය කරේ දියාගෙන එනකොට පොඩි රාලහාමිගේ වාහනේ මේ කිට්ටුව නවත්තලා තියෙනවා දැක්කා. ඉති? වාහනේ මෙතන පහු කරලා ගියෙත් නෑ. මං මෙහාට එන වග දැකලා අයියෝ පොඩි රාලහාමිගේ අපේ ගනුදෙනුවෙක් නැහැනේ අර මෙහාට ඉන්න. අපිටම කො මේ දැන් මොනවද අර මගෙන් තවත් කරෙන්න ඕනයි කියලා කිව්වේ? ආ සිරිසේන. ඔව්. මගේ කොළඹ යාළුවෙක් ඉන්නවා. ඒගොල්ලෝ තොইলයක් කරනවලු. අනේ බෙහෙත් බරු ටිකක් හොයලා දෙන්නයි කියලා තියෙනවා. ඔය කියන්නේ එක නැත්තේ දෙයි. හොඬල අද. ඒ කියන්නේ කදුරු ගෙඩි මේ පුවක්ම ආන්න හරි. ඒව තමයි. හා. අහලා කියන්න කවද්ද ඕන වෙන්නේ කියලා. මං හොයලා ගෙනත් දෙන්න. මොකෝ කොළඹ රටේ ඕවා තියෙනවද? ඒකනේ. ආ. ඔය එන්නේ? මං කිව්ව හරිනේ. මා යනවා. ආ සිරිසේන යන්න වගේ. ඔව් ඔව්. අපි යනවා. මොකක් හරි උමනාවකට නෙන්න ඇත්තේ. සිරිසේන කිව්ව පොඩි රාලහාමිගේ ජීප් එක ආවා කියලා. මෙතන නතර කළා වගේ දැක්ක කිව්වා. ඒත් මෙහෙට එන්නද දන්නේ නැහැ කියලා කිව්වා. මිනිස්සයා දැකලා නෙමෙයි මම ගියේ. යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා.
කොහොම පිටරම් මහත්ද? අද උදේම බිස්නස් වලට ගියා. පොඩි රාලහාමිට මොනවද කියෙන්න ඕනේ? ඒ හැම විශේෂ දෙයක් නෙවෙයි. මේ මං අර පොල්ලක්කර 20ක ඉඩමක් ගන්න යනවා. සෙරත් මහත්තයා ඉතින් දන්නවනේ මේ පොල්ව ගාව ගැන. මම ඉතින් ඒකින් හින්දා එකන් ගිහිල්ලා පොඩි උපදේශයක් ගන්න හැදුවේ. ආ අක්කර 20ක්? පොඩි රාලහාමිට ඉඩකඩම් තියෙනවනේ. ඔව්. මහගෙත් එක අක්කර 2යි. කුරුඳු කෑල්ල අක්කර 3යි. තව මේ සෙනරත්ට කවුද කියලා තියෙනවා? කුරුඳු ඉඩම් කෑල්ල උගසට දීලා කියලා. කුරුඳු කෑල්ල උගසට දීලා කියලා? ඔව්. බොරු කතා නෙමෙව්වා. ඊරිසියාවට හදන කතා. මටත් ඕනනම් පුළුවන් අර ෂෙල්ටන්ට වගේ ඉඩම් උගසට අරන් මගේ කියලා තියාගන්න. ඕ. එයාගේ හරිපාර වැටලා තියෙන අපේ ගෙදරට වගේ. මේක නම් මට ඇල්ලුවේ නෑ. ඊරිසිය කාරයෝ මොනවා කිව්වත් මට කමක් නෑ. මං හෙට අනිද්දා තව කාරයක් ගන්න හිතාගෙන ඉන්නේ. එතකොට මේ අලුත් ජීප් එක? ඒකත් ඔය තිබ්බනේ. මං පෙළවහක් කරගන්න කෙනාට මං ඒ කාර් එක දෙනවා. ඒක හොඳයි. කොළඹ රටේ නම් ඕන තරම් ගෑනු අය වාහනේ ලුණෝ. ඒකනේ ඒකනේ. එහෙනම් මං ගිහිල්ලා එන්න. හොඳයි. සරත් මහත්තයා ඉන්න වෙලාව කාපහු එන්නම්කො. හොඳයි හොඳයි. යනවා එහෙනම්. මාගේ පොඩි මාමේ. මාගේ පොඩි මාමේ. ප්‍රා පොඩි යක්දි මාසනසන්නේ. ප්‍රා පොඩි යක්දි මාසනසන්නේ. එංගේ මහත්තයෝ අතේ සතේ නෑ මොකද මෙදුඩවන්නේ මට තේරෙනවා සුගා රා පොල් ගත්තක් කත ගන්නෙ නැතුව ඔහේගේ ඇඟයි කඳයි බඩයි වෙවුලනවනේ තිස් තුන් කෝටියක් ඉන්නවලු අපි ගැන එක්කෙනෙක්ව බලන්නේ නෑ මොකෝ එංගේ මහත්තයෝ එක දෙයියෙක් කිනවා අනේ මගේ කටවලුන දෙවියන් වහන්සේ සමා වෙන්න ඕන දෙයියනේ ඈ මේනේ පොඩි දාලාන්නේ අලුතෙන් ගතු වාහනේත් අරගෙන ඔප්පා ආ මගේ දෙයියා කොහෙද මේ වඩින්නේ වඩින්නේ හරි පාරේ හරි පාරේ කිව්වේ හරි පාරේ කිව්වේ හරි පාරේ වුණාට මේකේ යනකොට අකුල් තියෙන වඩින්ගි මහත්තයෝ ඒ ටික එලිපෙලි කරලා දෙන එක ඔය දෙන්නගේ රාජකාරිය. ඈ අකුල් කිව්වේ මේ කටු අකුල්ලේ? කටු අකුල් වෙන්නත් පුළුවන්. දෙවි මාත්තු. ඈ කෝපි කඩේ හාමිනේ සෙරත් මහත්තයාගේ නෑදෑයෝ. ආ ඔව් බාලම්මා පුංචි අම්මා පුංචි අම්මා. පුංචි අම්මනේ. ආ පුතේ මොකද දන්නේ කප් මහත්තයා බාරගත් අපේ සෙන්රත් ළමයාගේ වැඩි සෙන්රත් ළමයා නෙමෙයිනේ වැඩි වැඩේ සඳලිත්නේ මං අහගෙන අපේ සුරම්මැත් එක කියනවා මේ වැඩ කීපයක්ම බැලුවා හැබැයි ඉතින් ඔය දෙන්නෙක්ගේ විතර නම් අදහස් කේන්දර ගැලපෙනවා කියලා අම්මා හා හාමිනේ මේ හරි මාගේ අපිට දෙන්න ඕ කූල්ලා නොදන්නා වගේ කතා කරන්න එපා මේ අයිස් පෙට්ටි නැති විදිහ දන්නේ නැද්ද මොනවද මේ දුරවන්නේ ඈ හමිනේ එහෙම නෙවෙයි දුන් දාන තේ දෙකක් දෙන්න දුන් දාන තේ බොන්න මොනවද දැන් දෙන්නත් එක්ක කරලා අපි මේ ඉච්චර දෙයක් කරුවේ නැහැ අපේ පොඩි රාලහමී අක්කර 20ක පොල්ලිනමක් ගන්න යනවා ඒක බලන්න ගියා ඒක අක්කර 20ක් හා ඔව් ඒතර මේ ඩිංගි මහත්තයලාගේ අක්කර 20ක් හරියටම තියනවායි කියලා මයින්ද කොහොමද යහතලා නේ ඔ පරණ ආරෝවල් අතහැරලා දාන්නකෝ මේ පොඩි රාලහමි කියන්නේ දියුණු වෙන මිනිස්සෙක් ළඟදි කාර් එකකුත් ගණ්ඩායි හදන්නේ ආ සෝනතමලයා දන්නවයි ඒ කාර් එකේ නම සිමියොන් 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 ඔව් සිමියොන් කියන්නේ අර පොලේ බතල විකුණන සිමියොන් මාමා මේ ඕක මං හිතන්නේ ඇලියොන් ආ ඉතින් සිමියොන් මොකද ඇලියොන් මොකද දෙක මේක ළඟ යන අන්ද ගන්නෙ පොඩි රාලහමිට කොයින්ද ඔච්චර සල්ලි හොව ගන්න නෑ නගදි පොඩි රාලහමී යාළුවෙක් එක්ක සැට් වෙලා මැණික් පතලක් කරන්න පටන් ගත්තා. කවුද දන්නේ මැණිකක් දෙකක් හම්බුණාද කියලා?
වත්තට යන පාරේ වාහනේක ටයර් පාරවන් තිබ්බේ. පොඩි රාලහාමි ආව තාත්තව මුණ ගැහින්. මිනිහට දැන් හරිම සරුයි. අලුත් වාහනයකුත් අරගෙන. කවදා හරි කසාද බැන්දාම දෑවැද්දට දෙන්න කියලා කාර් එකකුත් ගන්නයි ලෑස්ති. එහෙනම් එයා කසාද බඳින්නේ දෑවැද්ද බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. දෑවැද්දත් දීලා. කවදා හරි මායි තාත්තයි දුවට කවදා හරි ලෑස්ති කරන්න ඉන්නේ ඔන්න ඔය වගේ කතා. පොඩි රාලාමිගේ හරි පාරට අම්මත් වැටිලා වගේ. මොකද කිව්වේ? නෑ මොකුත් නෑ. අම්මේ මට බඩගිනි. කන්න උයල තියෙන්නේ. අනිගිල බෙදා ගන්න. මහත්තයාට ආරංචියක් ගෙනාවේ නැද්ද? ඊයසත් තියෙන පුංචා මේ කිව්වේ. ඕවා ඉතින් දඩිබිඩේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අර අල්ලපු ගමේ පොඩි රාලාමි. හොඳ පෙන්වත් තියෙන ඉලන්දාරියා. සෑහෙන්න සල්ලි දැන්. උනේ කොහෙද මැණික් ගන්නවා කියන්නේ? අලුතු අහණිකුත් කරන්ලෝ. ඊයේ පෙරේද මේ අපේ ගෙදරත් ඇවිල්ලා ගිහිල්ලා තිබුණා. පොඩි රාලාමි මතක් කෙරුවා විතරයි. ඔළුවේ පණ තියනකම් නැරෙන්නේ නැහැ. මාව? ඔව්. ඊයේ මොකද අපේ? පොඩි රාලාමි ඊයේ පෙරේදා. ආවා ආවා. ඉදර ආවා. තෙරණත් මාත්‍යාව පොඩ්ඩක් හම්බෙන්න ආවා. මාර පොල් වත්තක් ගත්ත අකර 20ක. ඒක ගන්න කලින් තෙරණත් මාත්‍යාව හම්බෙන්න ආවා පොඩි උපදේශයක් ගන්න. ලාබෙට හම්බුණා ඔන්න හැරන් දැම්ම. පොඩි රාලාමි මේ මොකද්ද කාර් එකක් ගන්නවා කියලා කිව්ව මොනවද සිමියොන්ද ජුලියන්ද කියලා අලුතෙන් එහෙම එකක් ලෑස්ති කරලා තියනවාද සිමියොන්ද ජුලියන්ද නෙවෙයි ඇලියොන් කාර් එකක් කාමිනේ හරි පාර හොඳටම එලිපෙහෙලි වෙලා තියෙනවා ඕන් වෙලාව කියන්නේ පුඩිරාලාමි මේ ඇලියොන් එකක් සෑහෙන ගානක් නේ ඔව් ඉතින් සරම් මහත්තයෝ ඔය මුට්ටි කාසි වලින් දැන් ඇති පළක් නැහැ කලෙලියට ජීවත් වෙන්න මට සෙන්රත් මහත්තයාට කියන්න තව කාරණාවක් තියෙනවා මෙතන කිව්වත් ඉතින් කමක් නැහැ හාමිනේ ඉතින් පිට කෙනෙක් ඈ ඔහෙගේම පුංචි අම්මනේ මේ මොකද්ද කාරණාවක් තියෙනවා කියලා කිව්වේ මම මේ සෙන්රත් මහත්තයාව හොයාගෙන හොයාගෙන ගෙදෙට්ටම ගියා ගැළපෙන එකක් හම්බ වුණාද කපු මහත්තයෝ ඕන් ඉතින් මම වැඩකට අත ගැහුවොත් ඉංජිනේරුවෙක්ම තමයි. පොරොන්දම් 20න් 18ක්ම ගැලපෙනවා. ඕන මේ ඉරිදට එනවා. ගෑනු දරුවෝ බලන්න. ඔබ මහත්තයෝ පොඩ්ඩක් ඉමුකෝ. මේ පොඩි රාලාමිට මොකද්ද කාරණාවක් කියන්න තියෙනවා කියලා කිව්වනේ. මෙච්චර වෙලා ආවේ හරි පාට. හරිම කාරණාව ඔළුවේ තියාගෙන. කොහෙද? කප් මහත්තයා ඇවිල්ලා මැදින් පැන්නානේ. කාරණාව මතක. මට තේරෙන්නේ පොඩි රාලාමි මොකද කියන්නේ කියලා. දරා මාතු දැන් ඉරිදා වැඩක් දාගත්තානේ. මම ලබන සතියේ ඉරිදා ඇවිල්ලා ඔහෙට මගේ කාරණාව කියන්නම්. දැන් මං යනවා.